අයිබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා අයම් රයිටින් අපේ YouTube channel එකට අපි උසස් පෙළ තාක්ෂණවේදී සඳහා දරුවන්ට ගෙනෙන 18 වෙනි වීඩියෝ එක මම විශේෂයෙන් මේකදී පොඩ්ඩක් හිතුවා පොඩි වැදගත් කරුණු ටිකක් සාකච්ඡා කරන්න subject එකට මේ වෙද්දි මොනවද වෙලා තියෙන්නේ අපි එහෙනම් මොකද කරන්න ඕන පොඩි plan එකක් හරි බලමු මොකද කරන්න කියලා අපි හිතමු සාමාන්‍යයෙන් අපිට තව මාස දෙකක් දෙකහමාරක වගේ කාලයක් ඉතිරි වෙලා තියෙනවා එතකොට දින 50ක් 60ක් කියමුකෝ අපි හිතමු දින 50ක් කියලා අඩුම එතකොට අපිට සාමාන්‍යයෙන් පුළුවන් දවසකට MCQ 20ක් වගේ අරගෙන SFT නම් MCQ 20ක් ගන්න 20ක් අරගෙන අපි තමන්ට පුළුවන් හරි උපරිමයක් මාක් කරලා හරි වැරදි බලනවා සමහරවිට අපි බැලුවොත් මේක මුලදීම නම් MCQ 20කින් 7ක් 8ක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් 10ක් 12ක් වෙන්න පුළුවන් අපේ හරි ගිහිලා තියෙන්නේ එහෙමත් නැත්නම් සාමාන්‍ය වැඩ කරපු දරුවෙක්ට නම් අනිවාර්යෙන් MCQ 16ක් 18ක් වදින්න පුළුවන් එතකොට ඊළඟ වැඩේ තමයි ඊට පස්සේ අපි මේ කරුණ දෙක හරියට අපි හරි වැරදි බලාගෙන හැම ප්‍රශ්නකටම අදාළව පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්නවා. එතකොට සාමාන්‍යයෙන් දින 50ක් යනවනම් අපි මේ වැඩේ එක දිගට අපිට MCQ 1000ක වගේ විෂය කොටසක් ලොකුවට අහුවෙනවා. ඊළඟට channel එකත් ඔබ උදව්වක් වෙයි අපිට ඇයි හේතුව විශේෂයෙන් බෞහාර විවරණ සාකච්ඡා කරන නිසා. එතකොට බොහොම ලේසි MCQ 1000ක් අපි කරාට MCQ 2000ක 2500 විතර තියරි කොටසක් ඔයාලට නොදැනීම කවරෙලා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ ඊළඟට ස්ට්‍රක්චර්ඩ් එක ලියන්න සෙට් වෙද්දී සමහර ප්‍රශ්න වල උත්තර නිකන් අපි දන්නා වගේ ඉබේ ලියවෙන ගානට සෙට් වෙනවා. ඒ හේතුව අපි හැමදාම මේක ප්‍රැක්ටිස් කරනවා. සාමාන්‍යයෙන් ක්‍රිකට් මැච් එකක් වුණත් දිනන්න කරන්න ඕනේ මොකද්ද? අපිට පළවෙනිම දේ තමයි ග්‍රවුන්ඩ් එකට බහැලා සෙල්ලම් කරන්න ඕනේ. එහෙම නැතුව අපි ගෙදරදී මැච් එකක් බලලාදී කමෙන්ට් කරාට මේක මෙහ අපරාධ කැච් එකක් මිස් කරා හරි නැත්නම් මේක හරියට ගහුවේ නැහැ බෝලයක් හරි දැම්මේ නැහැ. හැබැයි අපි එහෙම ගෙදරදී කමෙන්ට් කරාට කොහොමද බෙඩ්රින් බහැලා බැලුවොත් එහෙම මොකද වෙන්නේ? අනිවාර්යෙන් පළවෙනි බෝලෙම අවුට් වෙලා වගේ තමයි ගෙදර එන්න වෙන්නේ අනිවාර්යෙන්. ආයේ මැච් එකට යන්න වෙන්නේ නැහැ ඉතින්. ඒ වගේ තමයි සබ්ජෙක්ට් එකත්. අපිට දැන්න දින කාලේ ගත්තොත් එහෙම මේ දින 60. සාමාන්‍යයෙන් අපි ওই වගේ හැමදාම ග්‍රවුන්ඩ් එකට බහිමු. ඒ කියන්නේ MCQ 20 ගානේ නැත්නම් MCQ 25ක් 30ක් නම් තව හොඳයි. ඒකට තව අපිට වැඩි ප්‍රමාණයක් අභ්‍යාස කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් එක සබ්ජෙක්ට් එකට පැය දෙකක් උපරිම තුනක් විතර මහන්සි වෙන්න වෙයි. මේ විදිහට අනිත් සබ්ජෙක්ට් දෙකත් ওই විදිහටම වර්ත බීම තියලා අපි වැඩ කරමු. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. දින 50ක් 60ක් කියන්නේ ලොකු ගේමක් දෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා යාළුවන්ටත් මේ ගැන දැනුවත් කරන්න. ඒ වගේම අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එකේ ඔයාලට මේ විදිහම විවරණයක් සාකච්ඡා කරන්න. එතකොට අපි උත්තර පහේම තියෙන වැදගත් කරුණු සාකච්ඡා කරන නිසා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. channel එකත් ලොකු උදව්වක් වෙයි. මේ වැඩේ හොඳට කවර් කරගන්න. ඉතින් ඒ නිසා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අඩුපාඩු කමෙන්ට් කරන්න. එහෙමනම් අපි ඊළඟට මේ කොටසෙන් පස්සේ අපි බලමු හැමිට 2016 ප්‍රශ්න පත්‍රයට අදාළව තවත් බහවර ගැටලු කිහිපයක්. ඒ වගේම ඔයාලට ඔය වැඩේ බැහැල බොක්කින් කරමු. හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි මේ මාස දෙකේ. මොකද අන්තිම කාලේ තමයි. හැබැයි අතාරින්න බෑ. මොකද ගොඩක් සමහරට සමහර දරුවන්ගෙන් අහලා බැලුවොත් එයාලගේ අදහස තියෙන්නේ සර් මම වැඩ පටන් ගත්තේ අවසාන මාස 6 විතර. අවසාන මාස 3 විතර වැඩ පටන් ගත්තේ. හැබැයි මේ වැඩ කරන එක හැමදාම කම්මැලි නැතුව අර ග්‍රවුන්ඩ් බහිනා වගේ හැමදාම මේකත් ග්‍රවුන්ඩ් එකට බැහැලා ප්ලේ කරන්න තියෙන්නේ මැච් එක දිනන්න පුළුවන්.